දකුණාප්‍රිකාවටගින් දකුණාප්‍රිකාව පරාජය කරන එක ආසියාවේ කණ්ඩායමකට කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක් කියලා තමයි අතීත වාර්තා සාක්ෂි දරන්නේ. දකුණාප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක පරාද කරලා තියෙන්නේ එංගලන්ත කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් විතරක් වීමෙන් පේනවා මෞබිමේදී දකුණාප්‍රිකාව මොනතරම් ශක්තිමත්ද කියලා. තත්ත්වය මෙහෙම වෙද්දී ශ්‍රී ලංකාවෙන් දකුණාප්‍රිකාවට ගිය තරුණ කණ්ඩායම දකුණාප්‍රිකාව ටෙස්ට් තරගාවලියක පරාජය කරන්න පළවෙනි පියවර තිබ්බා. ඒ කින්ස්මීඩ් වලදී ලබාගත් තියුණු ජයග්‍රහණයත් එක්ක කොමුණ දකුණාප්‍රිකා නායක ෆැඩ් ඩුප්ලෙසි දෙවෙනි තරගයට කලින් කියලා තියෙන්නේ ශ්‍රී ලංකාවට දෙවෙනි තරගයේදී පළවෙනි තරගයේ පෙන්නපු වැඩ පෙන්වන්න බෑ කියලා. දෙවෙනි තරගයේ තියෙන ජෝජ් පාක් ක්‍රීඩාංගණයේ අවසානයේට දකුණාප්‍රිකාව මුහුණ දුන්නු ටෙස්ට් තරඟ 6-5 දිනලා එකක් ජය පරාජයෙන් තොරව අවසන් කරපු තත්ත්වයක ඉඳගෙන තමයි ඩුප්ලෙසි මේ කතාව කියන්නේ. අපි ගොඩක් ආඩම්බර වෙනවා අපේ රටේ අපි සෙල්ලම් කරලා පෙන්නලා තියෙන දක්ෂතාව ගැන. අපි කොහොමත් අපේ රටේදී වාසනාවන්තයි. මම හිතන්නේ නැහැ ලංකාව එක්ක සෙල්ලම් කරලා පෙරදුණු තරගයක් අපි නරකට සෙල්ලම් කළා කියලා. කොහොමුණත් අවසනාවට අපි පෙරදුණා. ඇත්තම කියනවා නම් එයාලා අපිව පුදුම කළා. මම හිතන්නේ නැහැ එයාලට මෙහිදී ඒක කරන්න පුළුවන් වෙයි කියලා. පළවෙනි තරගයේ දඟපොන්ද යවන්නන්ට තනතිල්ල සහය දුන්නා. හැබැයි මම හිතන්නේ නැහැ දෙවෙනි තරගයේ තියෙන තනතිල්ල ඒ විදිහේ සහයක් දඟපොන්ද යවන්නන්ට දෙයි කියලා. දකුණාප්‍රිකා ප්‍රතිකරුවන්ට පළවෙනි ටෙස්ට් තරගයේ ලොකු පීඩනයක් එල්ල කළේ විශ්ව රාජිත ලසිත් වගේ දකුණාප්‍රිකාවට ඒ තරම් හුරු නැති නවක ක්‍රීඩකයෝ. මේ තර්ජනය ගැන දකුණාප්‍රිකා නායකයා කියන්නේ මෙහෙම කතාවක්. ඒ ක්‍රිකට් වල හැටි අලුත් පන්ද යවන්නේ කවම එයා මොන වගේද කියලා ප්‍රතිකරුවන්ට තේරුම් ගන්න කාලයක් යනවා. එහෙම නම් පන්ද යවන්නන්ට වාසියක් තියෙනවා මුල් කාලේ. ටික කාලයක් යද්දි තමයි ඒ පන්ද යවන්නන්ගේ පන්දු වලට සැලසුම් හැදෙන්නේ. ඔය විදිහට තමයි දකුණාප්‍රිකා නායකයා දෙවෙනි ටෙස්ට් තරගය ගැන අදහස් දක්වලා තිබුණේ. දකුණාප්‍රිකා නායකයා කියපු දේවල් ගැන ඔයාලට තියෙන අදහසක් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.